සුබ උදෑසනක් වේවා බෙස්ට් අයිඩියාස් නරඹන ඔබ හැම දෙනාටම. ඉතින් අද හිමිදිරි උදෑසනම අපි විශේෂ තැනකට ආවේ. මොකක්ද මේ විශේෂ තැන කියලා ඔබට පැහැදිලි කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ලංකාවේ ප්‍රධාන භෝග වලින් එකක් තමයි රබර්. ඉතින් රබර් ගැනත් රබර් කිරි කපන සුවිශේෂී ශක්තිමත් හිත් හයිය මිනිස්සු ගැන කියන්න තමයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් අපි ප්‍රමාද වෙන්න ඕනේ නෑ. දැන් මෙතන ඉඳලා ඒ කාරණාවට සම්බන්ධ වෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ආයිබෝම් පොඩි මාමේ. ආයිබෝම් මාත්‍යෝ. ඉතින් මේ තමයි පොඩි මාමා. අපි ආදර නාමයෙන් කියන්නේ පොඩි මාමා කියලා. මේ තමයි රුවන් මල්ලි. අපි එයාටත් රුවන් මල්ලි කියලා තමයි ආදරෙට කතා කරන්නේ. ඉතින් රුවන් මල්ලිත් එක්කත් පොඩි මාමත් එක්කත් මේ දෙන්නත් එක්ක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පළමුවෙන්ම පොඩි මාමත් එක්ක කතා කරමු. පොඩි මාමේ, අපි දකිනවා පොඩි මාමා සහ පොඩි මාමල වගේ ගොඩාක් අය මේ රැකියාවේ බොහොම කැමැත්තෙන්, ඒ වගේම ගොඩක් දුක් විඳගෙන මේ රැකියාව කරන ආකාරය. ඉතින් මම කැමති දැනගන්න අපි මුලින්දලම යමු. පොඩි මාමා මොකද හිතෙන්නේ පොඩි මාමා කරන මේ රැකියාව ගැන? පොඩි මාමට සතුටුයිද? ඇත්තටම මහත් සතුටුයි. මේකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. තමන් කරන රැකියාව ගැන සතුටින් කියපු කතාව මොනතරම් ඇත්තද කියලා ඔබට ඒ ස්වරූපයත් එක්ක දැනෙන්නේ නැති පේන්නේ නැති. නමුත් ඒකේ වේදනා බරිත පැති, කටුක පැත්ත, ගැඹුරේ තියෙන ගොඩක් දේවල් අපි යම් තරමක් අහගමු. පොඩි මාමා උදේ පාන්දර කීයටද ගෙදරින් පිටත් වෙන්නේ? උදේ 4ට මහත්තයෝ ගෙදරින් එන්නේ. උදේ 4ට ගෙදරින්? උදේ 4ට ගෙදරින් එන්නේ. උදේ 4ට ගෙදරින් එද්දී කොහොමද, මොකද පාවිච්චි කරන්නේ එළිය? ටෝච් එක ඔළුවට දාන ටෝච් එකක් තියෙනවා. ඒ ටෝච් එක දාගෙන තමයි එන්නේ. එන්නේ. ඇවිල්ලා? ඇවිල්ලා ඊළඟට ටෝච් එක දාගෙන තමයි රබර් ගස් කපන්නේ. රබර් ගස් කපන්නේ. ඔව්. ටෝච් එකේදී තමයි කපන්නේ. හිසට පළඳින, නළලට පළඳින ටෝච් එකක්, විදුලි පන්දමක් අරගෙන තමයි පොඩි මාමල රබරට එන්නේ. රබර කිව්වම අපි අදහස් කරනවා ඒකේ භාවිතා වෙන වචනේ තමයි ගස් කට්ටියනේ. ගස් කට්ටිය. මොනතරම් සුන්දර වචනයක්ද. තව ටික කාලෙකින් මේකට වෙන ඉංග්‍රීසි නමක් හැදේ. අපි බලාගෙන ඉමු ඒ නම මොකක් වේද කියලා. නමුත් අපි ඒ ගැන නෙමෙයි, ගස් කට්ටිය ගැන කතා කරමු. ගස් කට්ටියට ආපු පොඩි මාමා උදේ පාන්දර විදුලි පන්දම නළලේ රඳවගෙන ගස් ටික කපද්දි පොළවේ කිසිම එළියක් පේන්නේ නැහනේ. පොළවේ කිසිම එළියක් පේන්න නැහැ. එතනදී පොඩි මාමට හිතෙන්නේ නැද්ද යම් අවදානමක් එයි කියලා? සමහර වෙලාවට සතුන් සර්පයන්ගෙන්, එහෙම නැත්නම් කට්ටු වලින් මෙහෙම යම් අවදානමක් එවි, ගැටලුවක් එවි කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම මහත්තයෝ අනන්තවත් විසුකුරු සත්තු ඉන්නවා. ඔය පොල් කටුව අපි නවලා දියලනේ යන්නේ. පොල් කටුව ඇස්සේ මේ සර්පයෝ ඉන්නවා. එහෙම අනන්තවත් මේ අපේ අනිත් අයගේ අත කාලා තියෙනවා. පොඩි මාමත් එහෙම දේවල් වලට මූණ දීලා තියෙනවද? ඇත්තටම මම තාම මූණ දීලා නැහැ. ඒ කියන්නේ මගේ ටෝච් එක ඊට පස්සේ තමයි ටෝච් පාවිච්චි කරන්න ගත්තේ කවුරුත්. මේ සමහර අයගේ අත කාලා තියෙන සර්පය. බර පැහැදිලි ඇති. නලල් පටියක් පාවිච්චි කළාට මහ පොළොව ටෙලියක් පාවිච්චි කරන්න වෙන්නේ නැහනේ. එතකොට තමන්ගේ නලලේ හැරුණු පැත්තට තියෙනවා ඊළඟට රබර් කපන පිහිය.
ඒ දිගේ තමයි ඒ එළිය යන්නේ. ඉතින් බිම දිගේ කොළ ගොඩවල් ලස්සේ මොන සතුන් ඉඳීවිද ඔවුන් මොන වෙලාවේ දෂ්ට කරයිද කියලා කියන්න දන්නේ නැහැ. මේ තරම් විශාල අවදානමක් ඔවුන් ගන්නවා මේ රබර් කිරි බිඳුව අරගෙන ලෝකෙටම ලොකු දෙයක් හදන්න දෙන්න. ඉතින් අපි තව ටිකක් කතා බහ කරමු රැඳිලා ඉන්න බෙස්ට් ඐඩියා සමග. අයිබුවන් රුවමල්ලි. අයිබුවන් ජයන්තයි. ඉතින් දැන් අපි කතා කරා උදෑසන රබර් ගස් කට්ටියට ඇවිල්ලා ගහ කපන මොහොත තෙක් රබර් කිරි කපන මොහොත තෙක් අපි කතා කරා. අපි මීළඟට කතා කරමු රුවන් මල්ලි. සාමාන්‍යයෙන් ඔයාලා මේ ගස් කපද්දි රබර් කිරි කපද්දි ගස් කීයක් විතර තියෙනවද දවසේ ඔයාට කපන්? මට තියෙනවා ජයන්ත අයියේ ගස් කට්ටියට ගස් 300ක් තියෙනවා. ගස් 300ක් තියෙනවා. තියෙනවා. එතකොට ගස් 300 ගහක් අතරේ තවත් ගහක් අතරේ තියෙන පරතරය? ආමානි මේ වෙලාවේ අඩි 8ක් 10ක් වගේ තමයි තියෙන්නේ. අඩි 10ක් 8ක් වගේ දුරින් තමයි තියෙන්නේ. තවත් ගහක් තියෙන්නේ. ඉතින් එතකොට මේ ගස් 300 පිහිටලා තියෙන්නේ සාමාන්‍ය කොච්චර බිම් ප්‍රමාණයකද? අක්කර එකහමාරකට හැරෙත් තමයි. අක්කර එකහමාරක් වගේ වගේ තමයි තියෙන්නේ සාමාන්‍ය වශයෙන්. ආසන්න වශයෙන් නේ. ඔව්. ඔච්චර දැනුමක් නැහැ ඒකන. ඔව්. හරියට හරිය. අක්කරයක් කියමුකෝ අපි. එතකොට එතනදී ඔබ හැමදාම අක්කරයක උදේ පාන්දර කිරි කපන්න දුවනවනේ. අනිවාර්යයෙන්ම. කිරි පිහියත් අරගෙන ගහෙන් ගහට දුවනවා. අක්කරයකට වඩා බිම් ප්‍රමාණයක් දවසකට. එකතකින් මේ හොඳ ව්‍යායාමයක්. ඒ වුණාට ව්‍යායාමේ වෙන්නේ ඔටෝනේ නේ. ඔව්. ඒ වගේ තමයි අනතුරු වෙන්නේ. අනතුරු වෙන්නේ. අනතුරු කියලා කිව්වේ. මෙයයි මේ යන්තයි මේයයි ඇවිදින්න බෑ. ප්ලැට්ෆෝම් කපලා නැහැ මේවයි. අනන්තවල ඉස්සර වැටිලා පෙළලා තියෙනවා. ඔව්. ප්ලැට්ෆෝම් කිව්වේ. ඒ කියන්නේ පේලි අතර යන්නේ නැහැ කියන්නේ ගස් අතරේ කැපෙනවා මේ එක පාර වගේ. ඒව කපලා නැහැ මේවයි. මේව තේ ගුල්ලා තේ එහෙම ඉඳපු රබර් තමයි මේ තියෙන්නේ. හා හා. ඒ කියන්නේ පොළව මට්ටම් කරලා ඒව හදපු නෙමෙයි. හා 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 හා. ඒකින්ද අනන්තවත් වැඩ කරන දවසල අනන්තවත් කිරි වාස් කට්ටියත් එක්ක වැටෙන වෙලාවල් තියෙනවා. සමහර දවස් අත්තම නැති යන වෙලාවල් තියෙනවා. හා හා. ඒ කියන්නේ මේ තියෙන කඳුත් එක්ක ඒක හරි අමාරුයි නේ. අමාරු. හරි. දැන් කිරි බෝලියත් එක්ක ඔබ වැටලා තියෙනවා කියලා තමයි අනන්තවත් අනන්තවත් වැටලා තියෙනෝනේ බලන්න. එයාලා මොන තරම් දුකක් විඳිනවද කියලා. සමහර වෙලාවල් වලදී ගස් 250ක් 300ක් විතර හැමදාම අනිවාර්යයෙන්ම කිරි කපන්න ඕනි. මෙයා රැකියාව කරගන්න දවසේ අත්තම වැටෙන්නේ යම් කිරි ප්‍රමාණයක් අරගෙන ගියාම තමයි. එතනදී එහෙම අරගෙන නොගියොත් අත්තමක් වැටෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ ඇත්ත අපි මොන කතා කිව්වත් වැඩක් නැහැ. ඒක එහෙම වෙන්න ඕනේ නේ. ඒත් මේ රබර් කිරි කපන්න යද්දි සමහර වෙලාවල් වලට කිරි බෝලියත් එක්ක වැටුනහම ඒ කිරි ටික බිමට වැටිලා ගියාම බිම කිරි මහ පොළොවට කිරි ටික උරා ගනිද්දී මෙයාලගේ පපුව ඉරි තලා යනවා ඇති. ඔවුන් උදෑසනම අවදි වෙලා නළලේ විදුලි පන්දමක් හඳවගෙන ගස් කට්ටියට එන මිනිස්සු උදේ ඉඳලා ඒ දුක විඳින්න පටන් අරගෙන ඇඟ පද පුරාම රබර් කිරි ගාගෙන අපි කියන මේවට ඔට්ටපාලු කියලානේ. මෙල්ලඩ ඔට්ටපාලු මේ ඇඳුම්වල පුරා තියෙන්නේ
රබර් කිරි ගෑවිච්ච මේ ආයි මේ ඇඳුමක් ආපහු වෙනනම් අඳින්න හම්බ වෙන්නේ නැහැ. ඒ ඇඳුමකින් නැවත බලක් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ඇඟ පුරා පවා තියෙන්නේ මේ තියෙන්නේ ඔට්ටපාලු. ඉතින් මේ හැමදාම මේ ඔට්ටපාලු මේ යවන්න ඕනේ. මේ තරම් දුක් විඳලා මහන්සි වෙලා ලබා ගන්න දෙයින් ඔබ පාවිච්චි කරන ඔබේ රතේ ටයර් එක නිර්මාණය වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ දහදියෙන්. ඔබ අපි පාවිච්චි කරන අත් ග්ලව්ස් එක නිර්මාණය වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ දහදියෙන්. ඒ පමණක් නෙමෙයි, මම වෙන්ම නොකිව්වට ඔබ හොඳටම දන්නවා මේ රබර් වලින් මොනතරම් නිෂ්පාදන අපේ රටේ ලෝකයේ සිද්ධ වෙනවද කියලා. ඒ සියල්ලේ අයිතිකරුව වෙන්නේ මෙයාලා, මේ මිනිසුන්ගේ දහදිය මහන්සිය. ඉතින් අද දවසේ තව කතා කරන්න බොහෝ දේ තිබ්බත් අපි නැවත දවසක ඔබ මුණ ගැහෙනවා. මොකද අපිට මෙතන මේ ස්ථානයේ රැඳෙන්නට ලැබුණු කාලය අවසන් නිසාත් මේ දෙපළටම කිරි කපල ඉවරයි, රබර් කිරි අකුලන්න තියෙන නිසා, ඒ කියන්නේ එකතු කරන්න තියෙන නිසා. අකු රබර් කිරි අකුලනවා, කිරි අකුලනවා කියලා නේ කියන්නේ. කිරි අකුලන්න පටන් අරගන්න තියෙන්නේ. නමුත් දැන් විනාඩි කීපයක් ඒකට ප්‍රමාද වෙලා තියෙන්නේ. කොහොම වුණත් ඔබ දෙපළටම බොහොම ස්තුතියි මේ සඳහා සම්බන්ධ වීම ගැන. රබර් කර්මාන්තයේ නියැලෙන මේ මිනිසුන්ට දීර්ඝායුෂ ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබත් ප්‍රාර්ථනා කරන්න. ආයුබෝවන් පොඩි මාමේ, ආයුබෝවන් මල්ලි. ඔබ අද දැක්කා, අහගෙන හිටියා මිනිත්තු කීපයක් ඇතුළේ. අද මොකද්ද අපි ඔබට අරගෙන ආපු විශේෂත්වය කියලා? අපිට විශේෂයි, ලෝකෙට සුවිශේෂයි අනිවාර්යෙන්ම. නිසා නැවත දවසක අද වගේ තවත් විශේෂ දෙයක් අරගෙන ඔබ මුණ ගැහෙන්නේ නම් එතෙක් ඔබට ජය වේවා. මේ බෙස්ට් අයිඩියාස්.